ඔබ බොහෝ දිනාට අපි පිළිබඳව යම් සැකමුසු තැන් තිබෙන්නේ ආර්ථිකය පිළිබඳව කියලා මා හිතනවා. මොකද්ද තමන්ගේ ව්‍යාපාරවලට වෙන්නේ? තමන්ගේ ආර්ථිකයට වෙන්නේ නේද? ඒ පිළිබඳව මම හිතන්නේ වැඩිපුර යම් සැක සංකා තිබෙනවා. ඒ නිසා මම උත්සාහ කරන්නේ අන්නේ සැක සංකා යම් ප්‍රමාණයකට දුරු කරනවා වෙනුවට අපි ඇත්ත කතාව කියන්න. එතකොට ඔබ හිටපු ස්ථාවරය හරිද? අපි ගැන දැකපු විදිය හරිද? අපි තේරුම් ගත්තු විදිය හරිද කියලා තේරුම් ගන්න පුළුවන් වීම. මා ආරම්භයක් ලෙස කිව්වොත් අපේ රටේ විවිධ පැතිවලින් මේ ආර්ථිකයේ කඩාවැටීම අපිට පිළිබිඹු වෙනවා. උද්දමණයෙන් අපිට පිළිබිඹු වෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත්වීමෙන් පිළිබිඹු වෙනවා. රැකියා අහිමි වීමෙන් මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමට පෙන්නුම් කරනවා. ව්‍යාපාර අවිනිශ්චිතතාවයකට පත්වීමෙන් මේ ආර්ථික කඩාවැටීම අපිට පිළිබිඹු කරනවා. ඒ ගැටලු ඔක්කොගෙම අවසන් ප්‍රතිඵලය මොකක්ද? අද අපේ රට මුහුණ දී තිබෙන ප්‍රධානතම සියලු ගැටලු වල අවසන් ප්‍රතිඵලය තමයි ආණ්ඩුවට වියදම් කරන්න රුපියල් නැහැ, රටට වියදම් කරන්න ඩොලර් නැහැ. කවිලත් මා උදාහරණයකට කිව්වොත් මේ 2023 අයවැය ලේඛනයේදී අපේ ණය වාරික ගෙවීම අපි ඇස්තමේන්තු කරලා තිබෙනවා ට්‍රිලියන 2යි. අපේ පොලි වාරික ගෙවීම ට්‍රිලියන 2.2යි. ඒකනම් 2023 සඳහා අපේ ණය වාරිකේ සහ පොලි වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි. 2022 රජයට ලැබුණු මුළු ආදායම ට්‍රිලියන 2යි. 2022 රජය උපයා ගන්නා ආදායම ට්‍රිලියන 2ක් වෙනකොට 2023 ණය සහ පොලි වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි. ඔබ ව්‍යාපාරික මහත්වරු හැටියට එහෙම ව්‍යාපාරයක් පවතින්න පුළුවන්ද? එම ව්‍යාපාරයක් පවතින්නත් බෑ. එහෙම සාමාන්‍ය නිවසක් පවතින්නත් බෑ. එහෙම රටක් පවතින්නත් බෑ. ඒක තමයි පළමු අරුබුදේ. මේ ගැටලු වල අවසන් අරුබුදේ. දෙවැනි එක අපිට වියදම් කිරීමට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න අසමත්. 2021 වාර්තා බැලුවොත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.1යි. ආසන්න වශයෙන් වසරකට අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.7යි. ඒ කියන්නේ අපේ බහණ්ඩ අපනයන කිරීම වෙනුවෙන් හා ණය වාරික වෙනුවෙන් අපිට වසරකට ඩොලර් බිලියන 14.8ක් අවශ්‍ය අතිරේක වශයෙන්. අපිට ඒක උපයන්න බැහැ. එනිසා මේ අර්බුද දෙකට අපි මුහුණ දී තිබෙනවා. එහෙමනම් දැන් අපි හොයන්න ඕනකම තිබෙන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? මා එක් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. අපේ මූලික ආර්ථික උපාය මාර්ගයේ අනතුරුව මේ අර්බුදයෙන් ගොඩ එීම සඳහා තිබෙන මාවත. මූලික ආර්ථික උපාය මාර්ගයේදී අපි බොහෝ අය මේ ආර්ථික ප්‍රශ්න සාකච්ඡා කරන්න උපයෝගී කරගන්නවා ආර්ථිකීමේ කරුණු. අපි ගත්තු බදු ප්‍රතිපත්ති වැරදි, අපි ගත්ත ආනයන ප්‍රතිපත්ති වැරදි, අපි අපිට තිබුණ සැලසුම් වැරදි වගේ ආර්ථිකම කරුණු වහා දක්වනවා. අපි හිතන්නේ මේ අර්බුදේ නිර්මාණය කරන්න ආර්ථික කරුණු ප්‍රධාන වගේම මේ අර්බුදේ පතුලේ තිබෙන සාධකය අපේ රටේ දේශපාලන සංස්කෘතිය, පොලිටිකල් කල්චර්. මේක තමයි ප්‍රශ්න. අපේ රටේ ව්‍යාපෘති බැලුවත්, අපේ රටේ බදු වෙනස් කිරීම ලිහිල් කිරීම දෙස බැලුවා, අපේ රටේ ණය ගැනීම දෙස බැලුවා, අපේ රාජ්‍යයන් එක්ක ඇති කරන සබත්තාවයන් දෙස බැලුවා, මේ සියල්ල පිටපස තිබෙන්නේ මොකද්ද? මේ පොලිටිකල් කල්චර්. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් අපිට බේස් එකක් අවශ්‍යයි, අපිට පදනමක් අවශ්‍යයි. අපි ඔබට සහතිකයක් දෙනවා. අන්නේ පදනම මේ කුණුවි කඩාවැටී තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු. ඒ පදනම හදන්නේ නැතුව මා හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මොකක්ද අපේ මූලික කරුණ? අපි හිතනවා
අපේ රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත් පාලනය අපි වගේ රටකට සුදුසු නෑ. සුදුසු නැත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ සුදුසු නැති නිසා නෙවෙයි. විධායක ජනාධිපති ධුරය කියන පුටුව අපේ නායකයන්ට බර වැඩි. එවැනි බලවත් පුටුවක වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයා මනසින් දියුණුනේ. අපිට ඕන තරම් මෑත කාලේ උදාහරණ තිබෙනවා. ඒ නිසා අපි පදනම හදන්න ඕන, බේස් එක හදන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අමාත්‍ය ධුර සීමා කරන මන්ත්‍රීවරුන්ට පණින්න තියෙන ඉඩකඩ අවුරන, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන, සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. දෙක, අපේ රටේ ආණ්ඩුකරණය අදූෂිතභාවයට ලක් විය යුතුයි. මේ දූෂිතභාවයෙන් ගිලී තිබෙන ආණ්ඩුකරණය අදූෂිතභාවයට අපි ලක් කරනවා. තුන, රටක් දියුණු වෙන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍ය අවශ්‍යයි. අද අපේ රටේ ධනවත් බලවත් අයට එක නීතියකුත්, දුප්පත් දුබල අයට තව නීතියකුත්. ලෝක රටක් එහෙම ඉස්සරහට යන්නේ නැහැ. අද අපි කාටත් පුළුවන් සමහර වෙලාවට අධිකරණයේ දිගහැරන නඩුව නම කිව්වම තීන්දුව මොකද්ද කියලා කියන්නේ. මා හිතන්නේ ඒක යුක්ති සාධකයි. අධිකරණ පද්ධතියක විදවැටීම බලපාන්නේ මට නඩුවක් තියෙනවද, මම අධිකරණයට යනවද කියන සාධකයේ මත නෙවෙයි. මුළු සමාජිකම පැවැත්ම රඳා පවතින්නේ නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි ආරක්ෂා කරගත්තොත් විතරයි. පාරේ වාහනයක් හැප්පුණු අපිට දෙන්නට රියදුරු දෙන්නට පාරේ බැහැලා ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාම නිලධාරී පොලිසිය හරහා විසඳ ගන්න පුළුවන්. අපිට අසාධාරණයක් වුණොත් එකිනෙකාට ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකරණයට ගිහිල්ලා විසඳ ගන්න පුළුවන්. අපි තෝරා ගන්න ශිෂ්ට සම්පන්න මාවත වෙන්න ඕනකම තිබෙන්නේ කුමක්ද? පාරේ ගහ ගන්න එක නෙවෙයි, අපි තෝරා ගන්න ශිෂ්ට සම්පන්න මාවත වෙන්න ඕනකම තිබෙන්නේ එම ආයතනයන් කෙරෙහි විශ්වාසය තබා විසඳා ගැනීම. එම ආයතන පද්ධතිය විශ්වාසය බිඳ වැටුණු සමාජික පැවැත්මක් රඳා පවතින්නේ නෙවෙයි. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍ය අත්‍යවශ්‍ය අපේ රට ගොඩනගනවා. හතර වෙනුව අපේ රාජ්‍ය සේවය අතිශය අකාර්යක්ෂම, විශාල ලෙස බරපැටවුණු රාජ්‍ය සේවය බට පරිවර්තන වී තිබෙනවා. ඒකත් එක පැත්තකින් මේ දේශපාලන සංස්කෘතියේම ප්‍රතිවිපාකය. අපි අහලා තියෙන 70 දශකයේ මුල් භාගයේ අපේ රට ඉතාමත් ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබුණ මේ ආසියාවේ. හැබැයි රාජ්‍ය සේවය බිඳ වැටෙන්න හේතු වුණේ මේ දේශපාලන සංස්කෘතිය විසින් මොකද කරියද? ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරලා තිබෙනවා. අපේ රට ගොඩනගනවා නම් අන්නෙවෙනි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. පස්වෙනුව ලෝකේ රාජ්‍යයන් රාජ්‍යන්ගේ පිළිගැනීමට භාජනය වූ රාජ්‍යයක් අවශ්‍යයි. අපේ රට ලෝකේ රාජ්‍යන්ගේ පිළිගැනීමට අද භාජනය වෙලා නැහැ. ලෝකේ සියලු ආයතන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්, ලෝක බැංකුව, මානව හිමිකම් කොමිෂන් එක, ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව, මේ සියල්ල ලංකාව පිළිබඳ දෙන වාර්තා ඇවිල්ලා කළු වාර්තා. එනිසා අපේ රට ගොඩනගනවා නම් ජාත්‍යන්තරයේ ඉදිරියේ පිළිගන්නා රාජ්‍ය බවට මේ රට පරිවර්තන විය යුතුයි. හය වෙනුව සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජාත කොට්ටාසෙන් ජීවත් වෙනවා. සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරනවා. Hindu ධර්ම, ඉස්ලාම් ධර්ම, බුද්ධ ධර්ම, කතෝලික ධර්ම කියලා, ක්‍රිස්තුනු ධර්ම කියලා ආගම් අතරක් අතර රටක් තිබෙනවා. අන්නේ ජනතාව ඇතුලේ සමගිය නිර්මාණය කිරීමෙන් තොරව අපේ රට අනාගතයක් නෑ. මෙන්න මේ බේස් එක, මේ පදනම අවශ්‍යයි මේ රට ගොඩනගන්න. අපිට ආර්ථික කරුණු පිළිබඳ අපිට විවාද තියෙන්න පුළුවන්. ඔබලා දකින ආකාරය, අපි දකින ආකාරය අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි කියන දේ වැරදි වෙන්න පුළුවන්, ඔබ කියන දේ හරි වෙන්න පුළුවන්. ඔබ දකින විදිය වැරදි වෙන්න පුළුවන්, අපි දකින විදිය හරි වෙන්න පුළුවන්. ඒ ආර්ථික කරුණු පිළිබඳ අපිට විවාදයක් තියෙන්න පුළුවන්. හැබැයි මා කියන්නේ යටකී කරුණු හය පිළිබඳව
අපි කාටවත් විවාදයක්ද විවාදයක් නැහැ. ඒ මූලික කරුණයි ස්ථාපිත කිරීමෙන් තොරව දියුණු සංවර්ධිත ලස්සන රාජ්‍යයක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අන්නේ දේශපාලන වෙනස ජාතික ජන බලවේගයේ පාලනයක් ඇතුළේ සිදු කරනවා. ඒක තමයි දේශපාලකයන් හිටපිට අපිට පැවරී තිබෙන කාර්යභාරය. ඊළඟ ආණ්ඩුවක් ලෙස අපි මේ ආර්ථිකයේ මූලික වශයෙන් ගත්තොත් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා රටට අවශ්‍ය පදනමක් තිබෙනවා වගේම ආර්ථිකයට පදනමක් අවශ්‍යයි. ආර්ථික පදනම ඔබට රාජ්‍යෙන් හෝ රාජ්‍ය ආයතනයන් විසින් හෝ යම් සේවයක් ලබා ගත හැකි නම් ඒ සේවය කාර්යක්ෂම කිරීමත් ඒ සේවය දේශපාලන හිතවත්කම් බැඳීම් ඥාති මිත්‍රාදී මත නෙවෙයි ඇත්ත නිවැරදි කරුණු මත ඉටු වෙන තත්ත්වයක් අපිට නිර්මාණය කරන එක අවශ්‍යයි. ඊළඟ ගත්තොත් විශේෂම ගත්තොත් බදු ගෙවීමේදී රේගුවේදී මේදී ආදී ආයතනවලදී අවශ්‍ය වෙන පිරිසුදුභාවය අපි නිර්මාණය කරලා දෙන්න. හැම කෙනාටම යම් ව්‍යාපාරයක් පිළිබඳව යම් ආයෝජනයක් පිළිබඳව හැම කෙනාටම තියෙන සත්සියල තොරතුරු වලට ප්‍රවිෂ්ඨ වීමේ සාධාරණ අයිතිය අපි හදන්නවා. අද අපේ රටේ අපේ රටේ ආණ්ඩු පාලනයේදී බොහෝ තොරතුරු සංගවා කීප දෙනෙක් අතර තමයි මේ තොරතුරු ගවේෂණය වෙන්නේ. උවමාරු වෙන්නේ. එනිසා වුණ අත තමයි ආර්ථික විශාල පංගුවක් රඳාපවතින්නේ. ඒ වෙනුවට සියලු දෙනාට සාධාරණ ලෙස ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය වෙන තොරතුරු ටික අපි සම්පාදනය කරලා දෙන්න. ඔබට ඕනෑම ආයෝජකයෙකුට ව්‍යාපාරිකයෙකුට යම් ආයෝජනයක් පිළිබඳව යම් ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු සාධාරණ ලෙස සමාන ලෙස ප්‍රවිෂ්ඨ වීමේ අයිතිය රජයකට අපි තහවුරු කරන්න. ඒ තමයි ආර්ථික ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පදනම. ඊට පස්සේ අපි හිතන අපේ ආර්ථිකයේ මූලික වශයෙන් අපි පිළිගන්නා උපාය මාර්ගය අපේ රටේ බහණ්ඩ හා සේවා නිෂ්පාදන ඉහළ යා යුතුයි. එක දෙක බහණ්ඩ සේවා නිෂ්පාදනයට ජනතාව හවුල් විය යුතුයි. මා එහෙම කියන්නේ මොකවත් නිසා නෙවෙයි. අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික ධනයට උතුරු මැද පළාතේ දායකත්වයේ 5%යි. වයඹ පළාතේ දායකත්වයේ 9%යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථික ප්‍රතිලාභයේ ජනතාවට ගලාගෙන යන්නේ. ආර්ථිකයට ජනතාව හවුල් වෙන්නේ නැත්නම් ආර්ථික ක්‍රියාකාරීත්වය ජනතාව සම්බන්ධ වෙන්නේ නැත්නම් ආර්ථික ප්‍රතිලාභ එම ජනතාවට ගලාගෙන ඉන්නේ නැහැ. එනිසා මොකද සිද්ධ වෙන්නේ? ඒ ජනතාවගේ ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් සහන ආධාර ක්‍රම අනුගමනය කළ යුතු තිබෙනවා. ඇයි සමෘද්ධිය 1994 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇයි සමෘද්ධිය ක්‍රියාත්මක කරන්න සිදු වී තිබෙන්නේ? ග්‍රාමීය දුප්පත් ධන ග්‍රාමීණ ජනතාවට ආර්ථිකයේ පංගු කරුවන් ලෙස සම්බන්ධ වෙන අවස්ථාවක් නැහැ. ආර්ථිකයට උන් සම්බන්ධ වෙන අවස්ථාවක් නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ගේ අතට ගලාගෙන ඉන්නේ නැහැ. එනිසා එක බහණ්ඩ සේවා නිෂ්පාදන ඉහළ දැමීම. දෙක ජනතාවට ඒ ආර්ථිකයට සම්බන්ධ වීම. තුන ආර්ථිකයේ ලැබෙන ප්‍රතිලාභ සාධාරණ විදිය යාම. මා කියන්නේ නැහැ සමානව කියලා. අපි ගැන කියනකොට සමහර හිතන සමානව. සමානව විදුණ කියන මනස්කල්පිත අදහසක්. ඒක යුටෝපියාව යථාර්ථයක් නෙවෙයි. යථාර්ථය කියන්නේ සාධාරණ. ඇයි මා මේ සාධාරණ කියන එක විශේෂයෙන් අඟවන්නේ? අපේ රටේ ජාතික ධනයෙන් ඉහළම ඉන්න 10% සමඩ මෙතන ඇති.
ඔවුන් අපේ රටේ ජාතික ධනය 38ක් භුක්ති විඳිනවා. පහළම ඉන්න 10%ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනයෙන් 1.1%. සාධාරණ. අපි මිනිස්සෙක් කැටියට ඉපිදිලා අපි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 80ක් 70ක් නේ කෙටි කාලයක් තුළ අපි මිය යනවා. ඒ කාලය තුළ හැම පුරවැසියෙකුටම තමන්ගේ ජීවිතයේ මූලික වමනාවන් ඉටු කිරීමට සමත් වෙන ආදාය මාර්ගයක් නොලැබිය යුතුද? මා කියන්නේ එවැනි විශාල ආර්ථිකයේ පරස්පරතාවයක් මොකද්ද? ආ විෂමතාවයක් තිබෙනවා නම් ඒ සමාජය කවදාවත් ස්ථාවර වෙන්නේ නැහැ. ආර්ථික විශාල මා කිව්වේ 38.1%. එවැනි විශාල පරතරයක් තියෙන රටක සමාජය කවදාවත් ස්ථාවර සමාජයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ගැටුම් එනකොටා ගැනීම මද්‍රව්‍ය සුරාසූදුව මේ සියල්ලන්ට හැබැයි වුණු සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එනිසා සමාජය යහපත් කරන්නත් පහලට සාධාරණ පංගුවක් ගලාගෙන යා යුතුයි කියලා පීතනවා. මේක තමයි අපේ ආර්ථිකයේ මූලික පදනම. භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය ඉහළ දැමීම, නිෂ්පාදනයට ජනතාව සම්බන්ධ කර ගැනීම, නිෂ්පාදනයේ සාධාරණ පංගුවක් ජනතාවට ගලාගෙන යාම. මේක අපි කරන්නේ කොහොමද? අරගෙන දෙනවද? නෑ. එක අපි භාණ්ඩ සේවා නිෂ්පාදනය ඉහළ දමනවා නම් අපි අපේක්ෂා කරනවා කරුණු කීපයක්. පළමු එක තමයි අපේ රටේ අද සුළුහා මධ්‍ය පරිමණ ව්‍යවසායකයා ගමන් කරමින් තිබෙන්නේ ඉවට. ලෝකේ ඉවට ගමන් කරපු යුගයක් තිබුණා. මම හිතන අපේ රටේ තව අද ගත්තත් බොහෝ අය තමන්ගේ සීය පටන්ගත් ව්‍යාපාර ඉස්සරහට ගෙන යන එකක් තියෙනවා. වැඩිපුර ගත්ත නව ව්‍යවසායකෙක් හැදෙන්නේ කොහොමද? තමන්ගේ සීයා බිස්කට් හදන්න ගියා නම් මුණුබුරත් බිස්කට් හදනවා දන්නේ ගියා. තමන්ගේ සීයා හෝටල් කර්මාන්තයට ඇතුළු වුණා නම් මුණුබුරත් හෝටල් කර්මාන්තේ දිනවා. වැඩිපුර අපේ රටේ ව්‍යාපාර පවතින්නේ ඒක. ඇයි? නව ව්‍යවසායකකට බයයි. නව ආයෝජනයකට බයයි. ඇයි? අපි ව්‍යාපාර ආයෝජනය කරන්නේ ඉවට. ලෝකේ ඉවට ගමන් කරපු කාලේ අවසන් මතක තබා ගන්න. ඒක මීට දශක ගණනාවකට පෙර ලෝකේ ගමන් කරේ ඉවට. අද ලෝකේ ගමන් කරන්නේ ඉවට නෙවෙයි. දත්ත විශ්ලේෂණය, දත්ත විශ්ලේෂණය මත එකතු කරගන්නා තොරතුරු ඒ මත එන පුරෝකතනෙ. අද අපේ ව්‍යාපාරයකට එහෙම එකක් තියෙනවද මම අහනවා. ඉදි ක්‍රීම් කර්මාන්තේ කවරෝ ආණ්ඩුවක් ඔබට ඉලක්ක සකස් කරලා මේම තමයි අපේ ඉදිරි අවශ්‍ය වෙන නිවාස ප්‍රමාණය. මේ තරම් කර්මාන්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ කර්මාන්ත පද්ධතියට මෙච්චර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙච්චර ඉදි ක්‍රීම් සමාගම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 2000 දී අපි ඉදි ක්‍රීම් කර්මාන්තේ මෙතෙන්ට ගෙනවනවා. අන්නේ පුරෝකතරයට ආයෝජකයා කැඳවනවද? මම අහන්න කැමතියි ඔයගොල්ලන්ගේ. ලංකාවේ කවරෝ මුදල් අමාත්‍යවරේ ඒ ශේස්ත්‍රේ දත්ත තොරතුරු පුරෝකතරය මත ඔබට ආයෝජනය කරන්න කියලා ආරාධනා කරාද? මම කියන්නේ නැහැ. එනිසා ආයෝජ්‍ය ව්‍යවසායකයා බයයි. හෙට වෙන්නේ මොකද්ද? අනිද්දා වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අයවැයලේකනයක් වෙන මාස දෙකකට විතර පෙර සියලු ආයෝජන නතර වෙන ලංකාවේ. ඇයි? ඊළඟ බජට් එකේ මොකක් කරයිද කියලා සැකයක් තිබෙන නිසා. එමුනි වාහනයක් ගන්න හිටියත් වාහනයක් ගන්නනේ. වාහනයක් විකුණන්න හිටියත් වාහනයක් විකුණන්නේ. අයවැය ලේඛනයක් ආසන්න වෙනකොට රටක ආර්ථිකයක් නතර වෙනවා. ඇයි? මොනව කරයිද දන්නේ? එනිසා අපි ඔබට කියන්නම්. එනිසාද අපි ගොඩක් ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. දත්තතරතර පුරෝකතරය මත ආර්ථික හසුරුවනව වෙනුවට නේද? අවසානයේදී ආයෝජනය කරන්න කලින් ගිහිල්ලා ඥානකකින් අහනවා කරොත් හරිද නැද්ද කියලා. මොකසිත? එනිසා අපි ඔබට අවශ්‍ය වෙන දත්ත තොරතුරු ඉලක්ක පුරෝකතනය දෙන්නම්. ඔගොල්ලෝ මෙන්න මෙතෙන්ට ආයෝජනය කරන්න. අපි 2030 දී
संचार कर्मांत में मैं तेंट गिनियां अपेक्षा करूं ये संचार कर्मांत तेंट यारोना अभी मैंने मैं मैं सी स्तर वाले अपे संचार के अपेक्षा करूं ये संदा अपे तारुपा है कामर मिच्छर अवश्य हुई तारुहत्र कामर मिच्छर अवश्य हुई मगपिन्ना ना मिच्छर अवश्य हुई इधर पास सिमुकद्द वाहन लबा देना मिच्छर अवश्य हुई खिलापी ऊपर सरसुमिद्री पत करा नाम उब एक टेन ये मैंने तो आंडू होटल हादन दिया नहीं हाँ आंडू वाहन हायर करा दिया नहीं අපි කරලා දෙන්නේ එනිසා අපි ඒ දේ කරන්නේ අද අපේ රටේ විශාල සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායක විශාල ප්‍රමාණය බිඳ වැටෙනවා කඩා වැටෙනවා සිවිති ගාන කරගෙන තියෙන මා දන්න විදිහ එනිසා මොකද්ද කළ යුතු වන්නේ ඒ ආට අවශ්‍ය වෙන දත්ත පුරෝකතන ඉලක්ක දීලා ආර්ථික එතෙන්ට ඒ ව්‍යවසායකයා කැඳවන්න ඕන එයා වැටුණොත් එයා එන හෝටල් කර්මාන්තෙ එයා වැටෙනවා මොකද්ද කරන්න ඕන කොහොමද තිබෙන්නේ එයා වෙන දිශාවකට යන එක නෙමෙයි රජය මෙතියත් වෙන්න ඕන අයියා ඒ ශේෂ්ත්‍රෙම රඳව ගන්න. එයි 2030 ඉලක්කයට එයා ඉන්න ඕන. 2030 ඉලක්කය රටේ ඉලක්කය. හැබැයි ව්‍යාපාරේ තමන්ගේ ඉලක්කයක් හරි. වැටුනොත් වැටුනොත් මොකද කරන්න ඕන? රජය මෙතියත් වෙන්න ඕන ඒ ශේෂ්ත්‍රය එයා රඳව ගන්න. අපි මා කියන්නේ ආරම්භිද කියලා. අවුරුදු 3-4ක් ඇතුළත ශක්තිමත් සමාජ ආරක්ෂණ අරමුදලක් හදන්න. සමාජ ආරක්ෂණ අරමුදල කියලා කියන්නේ මේ ගමේ මොකක් හරි ව්‍යසනයක් වුණාම ආධාර දෙන එක විතරක් නෙවෙයි ව්‍යාපාරයක් කඩා වැටුණත් ඒ ව්‍යාපාරයේ ඒ ශේෂ්ත්‍රෙම රඳවා ගැනීම සඳහා අවශ්‍ය නැමැතියක් තින් කරමු රජේ ඊළඟ රජේ ව්‍යාපාරට අවශ්‍ය වෙන යටිතල පාසුකම් ටික අපි වර්ධනය කරලා දෙන්නම් හැබැයි අපි යටිතල පාසුකම් පිළිබඳ බලන්නේ ඒක අපේ රටේ ජාතික නිෂ්පාදන කොච්චර උදව් වෙනවාද කියන කෝණේ අපි හයිවේ එකක් දිහා බලන්නේ ඒකේ වාහන කොච්චර කතරගමට යනවාද කියන කෝණේ නෙවෙයි අපි හයිවේ එකක් දිහා බලන්නේ ඒක මොනතරම් ප්‍රමාණයට ආර්ථිකයට දායකත්වය සපයනවාද කියන කෝණේ ඒ කෝණේ බැලුවනම් මාතර ඉඳන් මත්තලට හයිවේ එකක් නැහැ ආද කියන්නේ අතක තරහවි ඒක තමයි उपयोगी व्यापार එකක් බල ශක්තිය දෙක මූල්‍ය වෙනද පොළ අපි හිතනව රටක ජාතික ආරක්ෂාව විදි ඒ රටේ පැවැත්ම දි බල ශක්තිය අපේ අතේ තියෙන්න ඕන කියලා අපිට සාමාන්‍යයෙන් දැනට අපිට අවශ්‍ය වෙන්නේ මෙගාවොට් 2000ක ධාරිතාවක් මෙගාවොට් 2000ක ධාරිතාවක් කියන්නේ කුඩා සමාගමකට අත්පත් කරගන්න පුළුවන් දැහැට දේශපාලන ආර්ථික සියල්ල මේ වන්නේ ඔවුන් විසින් එනිසා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ අපි විශාල අවධානයක් යොමු කරමු විශේෂයෙන්ම දැන් එන වින් පවර් අපි කිසිසේත්ම කැමති නැහැ විදේශික ආයෝජකයෙකුට දෙන්න වින් පවර් වලින් විදුලි නිෂ්පාදනය කරලා අපිට විදුලිය විකුණලා ලාභේ ඩොලර් වලින් ගෙනියනවා තෙල් ගෙනල්ලා විදුලිය හදන එකිනුයි ඒකේ අතර තියෙන වෙනස මොකක්ද තෙල් ගේන විදුලිය යනවා වින් පවර් වලින් ලා මෙච්චර තෙල් ගේන්න ඩොලර් යනවා වින් පවෝලින් ලාභේ ඩොලර් වලින් යනවා හැබැයි අපි කැමති අපේ රටේ වින් පවසේ මෙගාවොට් 2000ක ධාරිතාවක් තිබෙනවා අපිට මන්නාරම් ද්‍රෝණි දේශීය ව්‍යවසායකයකට ආයෝජනය කරනවා නම් අපි ඒකට කැමති එනිසා අපි මූල්‍ය පද්ධතියත් ඊට පස්සේ මොකද්ද බලශක්ති ක්ෂේත්‍රයත් පිළිබඳ විතරයි අපි අවධානය යොමු කරන්නේ අනිත් ඒවා පිළිබඳ අපි කතා කරමු කොහොමද කරන්නේ මොකද්ද කරන්නේ නේ හැබැයි මේ ශේස්ත්‍රය පිළිබඳ අපි දැඩි අවධානයක් ඉන්නේ ඔක තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලියට අපේ දායකත්වේ ඊළඟ වෙළඳ පොළ කොහොමද අපි අසුරුවන්නේ මට මතකයි පහුගිය දවස්වල හාල් ගණන් යනකොට කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා හාල් මෝල් 10ක් දාන්න වේලාවට ඒ කුසිකර්ම ඇමති ගෙදර ගියේ නැත්නම් තවත් බරක් කුසිකර්ම ඇමති විතරක් නෙවෙයි ජනාධිපතිවරයා අපි එතනනේ අපේ වෙළඳ පොලේ වගකීම මොකද්ද තියෙන්නේ
विलंद पुले अप्रतिम वगकी मतमाई पारिभोगी क्या गुणात्मक वत साधारण मिलकट अखंड वत बांडा सेवा लबादी प्रथम राज्य आरम गुणात्मक वत अखंड वत साधारण मिलकट पारिभोगी क्या बांडा सेवा लबादी मतमाई राज्य तीन बेंदीम वगकीम ये वगकीम आप इटुकरण ने कोहमत आप आकार हतरा कल्पना कल तीन एक साधारण मिलकट तरंगकारी समारे लबादिन्यामी समर शेस्त्र नियामन अधिकारी नर अपिट बहंड सेवा यटकी कर्णु अनु गुणात्मक अखंड साधारण मिलकट लबादेन्न पुलवां नियामन क्रियावली तो समार शेस्त्रापि नियामन क्रियावली तुन समार शेस्त्र संविधान क्रीमि उदाहरण कटीर गत्तोत अपि वीसा सहल विलंद पुल वीसा सहल विलंद पुले विकृति अति बिन्न वी मिल अडुवेला हाल मिल अडवीम अपने पीली गन्न पुलो मतलब वी वलिन तमाई हाल लदन वी मिल वैडी वेला हाल मिल वैडी वैडी वेने का पीली गन्न पुलो वी वलिन हाल लदन है बे वी मिल अडू वेला हाल मिल वैडी वेने वाना इतने ती नवा एक अधिकारित्व है इतने ना मोनोपोली का कदन ती ये मोनोपोली का आदन ना पी हाल मोल दानी ने ये मोनोपोली का आदन ने सुलुहा मध्य परिमाण हा सहल निष्पादक संविधान क्रीमी सामान्यो समूपकार बैविन नवशील फोनटेरा के संपकार समित इंदिया प्रधान किरीकर्मा अमूल के संपकार समित पौगेद इंदिया नेनोपोहर गिनापु नेनोपोहर गिनावे गोवि समित गोवि समूपकार समिति मे महामी योजना कर समूपकार अरे परन मैनेजर सा मीय मत पिने के निवी कुडा सुलु मध्य कुडा सुलु मध्य परिमाण व्यवसाय के संविधान क्रीम एक ब्रांड एक क्वालिटी एक एकतुवेला मार्केट के बनो एना आप तुंगे नु मार्केट का पालन कराने संविधान क्रीम हतरवेनु आप पालन कराने राज्य यम पांगुक इसलिए में एक तमामा की बाल शक्ति सामूल्य एक एक राज्य यम प्रमाण हैंडल का खेती राम में का खेती में दिया तीनों आम में का खेती में दिया तला राज्य विलंत पले यम ऐसेरी भी मार करना उपकमने भी वोट ना किया ना पसंद नहीं ये वाले भी ओके तमामा पी विलंत पला हसरुना आकारी ये मने तू नेद आंडू होटल हदन आंडू वी मोल दान आंडु निद एक एक निद एवं करण आंडु यानी ने नमूत आंडु टा तमाय अर वगकी मतेरे जनता हो चंद्यक लबा दिला आंडु टा वगकी मत दिला ती बिनवा ये वगकी मत तमाय यों टे साधारण मिलकटा अकांडवा गुणात्मक बाविनु बांड सासे वा लबा दी में वगकी मत बिनवा आंडु टा अन्य वगकी मत अनुरूपी होना पर दिया पी विलंद पला हसुरु होना एक तमाय पी निष्पादने विदा हरी में क्रियावली इलं कोहमद मम की अर साधारण पंगु गलागन कोहमद पहलट कोहमद गलागन सामान्य किनो अपे आंडो कौद गेवल देखा तिब्बत गया गन एम किनो कार देखा तिब्बत कार का गन तमारा एकल तिब्बत लंका वितिन प्रधान समागम पवर गन एम किनो प्रधान समागम पवर गन बोरू ओक्कम सत्य अपे कोहमद एहनम मे निष्पादने साधारण पंगु ग्राम्य पहाल पंत जनता गलागने कोहमद ओन आर्थिक क्रियावल संबंध कर आर्थिक क्रियावल दुरस्सलाति आर्थिक क्रियावल संबंध नेत्ते ग्राम्य जनता तोरागत हटि आर्थिक अवस्था गुडकने प्रभव्यां गुडकने पुलोन्नर्वे जनता निकम आर्थिक प्रभव्य कुंबुर मूद बेल्ट के नहीं मूद ये बेल्ट के इन जनता वटा प्रधान आर्थिक प्रभव मूद
බුලත් සිංහල රත්නපුරේ මාතලේ යම් ප්‍රදේශ වලට ගියපුවාම ඒ වතු ජනතාවගේ ප්‍රධාන ආර්ථික ප්‍රභවය කුඩා තේවත් කොළොත් ආර්ථික ප්‍රභවයන් තියෙනවද ඒගොල්ලන්ට නෑ ඒගොල්ලන් නව ආර්ථික ප්‍රභවයන් අපි ගම ඇතුලේ හදන්නේ නැත්නම් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ආර්ථික ප්‍රභවයන් ගණ ගම ඇතුලේ හැදින්නේ නැත්නම් ඒගොල්ලෝ වළක්වන්න බැරි විදියටම ආර්ථික සාධාරණ පංගුවක් ඒගොල්ලන් අතර ගලාගෙන ඉන්නේ නෑ ඒගොල්ලෝ සම්ප්‍රදායික කුසකර්මාන්තේ දීවර කර්මාන්තේ වත්තෙන් නම් ඒගොල්ලන්ගේ ජීවිතේ යැපෙන තත්ත්වයට වත්ලා තිබෙන්නේ ඒගොල්ලන්ට ජාතික ධනෙන් සාධාරණ පංගුවක් ගලාගෙන ඉන්නේ නෑ ඒගොල්ලන් ජාතික ධනෙන් සාධාරණ පංගුවක් ගලාගෙන ඉන්න නම් ඒගොල්ලන් නව ආර්ථික ප්‍රභවයන් තියෙන්න ඕන. ඒකනේ මොකක්ද? අපි ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය වෙන්න ඕන. ආර්ථික තල්ලු කරන්න ඕන ගමට. අපි යෝජනා කරන්නේ කොළඹ කේන්ද්‍රකරගත් ආර්ථික සංවර්ධන මාවතක් නෙවෙයි. ලෝකේ හැම රටක්ම මුහුණ දීපු ප්‍රශ්නයක් අදත් මුහුණ දීපු ප්‍රශ්නයක් තමයි නාගරික ජනාවාසකරණය. එක දිල්ලි ගත්තත්, චෙන්නායි ගත්තත්, පැන්නායි ගත්තත් නේද? බීජින් ගත්තත් ලෝකේ හැම රටකම මුහුණ දීලා තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? නාගරික ජනාවාසකරණය. හැබැයි කුමනෝ සංස්කෘතිකම හේතුවක් මත අපේ ග්‍රාමීය ජනයා ඒ තරම් වේගයෙන් කොළඹට ගලාගෙන ආවේ නෑ. හොඳද නරකද? අපි කියන්නේ ඒක හොඳයි. අනෙක් හැම රටක මුහුණ දීපි නාගරික ජනාවාසකරණය කියන ප්‍රශ්නේ අපි මුහුණ දීලා නෑ. එනම් අපේ ආර්ථික උපාය මාර්ගය වෙන්න ඕන මොකක්ද? ග්‍රාමීය ජනයා කොළඹට කැඳවන ආර්ථික උපාය මාර්ගයක්ද? ආර්ථිකයේ ගමට තල්ලු කරන ආර්ථික උපාය මාර්ගයක්ද? අපේ යෝජනාව තියෙන්නේ ආර්ථිකයේ වර්ධනය සහ ආර්ථිකයේ ප්‍රසාරණය ගමට ආර්ථිකය තල්ලු කරන්න. ඒතර ඒගොල්ලන් නව ආර්ථික ප්‍රභවයන් හැදෙනවා. මොකද්ද තියෙන්න ඕන? නගරයත් එක්ක වේගින් සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ග පද්ධතියකුයි නගරයත් එක්ක ගම නගරයත් එක්ක වේගින් සම්බන්ධ වෙන්න පුළුවන් සංනිවේදන පද්ධතියයි. තොරතුරු තාක්ෂණ ඔක්කොම ගලාගෙන යන සංනිවේදන පද්ධතියක් තිබුණොත් හොඳටම ප්‍රමාණවත්. ගම ගම ඇතුළේ තියලා සංවර්ධනය කිරීම තමයි අපේ උපාය මාර්ගය. ඒක තමයි අපේ මූලික සැලසුම් ටික අපි හදලා තියෙන්නේ. ඒ අනුව අපිට පසු කියන්න පුළුවන් අපි මොනවද එක ශේස්ත්‍රවලට බර දීලා තියෙන්නේ කියලා. රයිට්. ඒක තමයි අපි ටිකක් සැලසුම් සහගතව යන ගමන් මග. හැබැයි මේවා කරන්න පුළුවන් සාමකාමී තත්ත්වයක් තිබෙන ආර්ථිකයක. ඔක්කොම කිතියත් කරන්න පුළුවන්. කලබල නැති, ගැටුම්කාරී නැති, අර්බුද නැති ආර්ථිකයක. හැබැයි අද එහෙම තැනක නෙමෙයි තිබෙන්නේ. අද තියෙන්නේ මොකද්ද? නේද? ඉකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙනවා. ඒක ඉතාමත් ප්‍රබල ක්‍රයිසිස් එකක්. සමහර අය මට එක ප්‍රධාන නිලධාරි මාත්‍යකට කතා කරලා කිව්වා. මන්ත්‍රීතුමා අපිට තියෙන ලොකුම කනගාටුව තමයි ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ මොකද්ද කියලා අපේ නායකයෝ දන්නේ නැහැ කිව්වා. ඒක මේ ඩොලර් ටිකක් හොයාගෙන මේ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රුපියල් ටිකක් හොයාගෙන මේ විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ක්‍රයිසිස් එකක් කියන්නේ. ඒක අභ්‍යන්තරයෙන්ම පුපුරලා පැන නැගිලා කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ආපු ගමනක ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. හෙට ඩොලර් ටිකක් හොයාගත්ත කියලා ඒක විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අපිට යම් සාමකාමී තත්ත්වයක් වුණා මේ ආර්ථික සැලසුම ක්‍රියාත්මක කරන්න. නේද? සාමකාමී තත්ත්වය හැදියක් වෙන්නේ කොයිසේද? එකක් අපි අරන් තිබෙන ණය ප්‍රමාණයක් පස්සට දා ගැනීම. අලුතෙන් ණයක් ලබා ගැනීම කරන්න දෙයක්. ඒ සඳහා තුන්වෙනි පාර්ශ්වික දායකත්වය. දෙක අපිට වේගෙන් ඩොලර් උපයන්න පුළුවන්කමක් තිබෙන්නේ වසරක තු සංචාරක ව්‍යාපාරය. විශේෂයෙන්ම අපි දන්නවා කොවිඩ් වසංගත කාලේ අවුරුදු දෙකක් ලෝකෙ වෙහිලා තිබුණා. පහුගිය ජනවාරි මාසේ සීසන් එකේ ලෝකෙ සංචාරක ව්‍යාපාරේ බූස්ට් එකක් ආවා. හැබැයි අපිට ඒ බූස්ට් එක නෙලා ගන්න සමත් වුණේ නැහැ. ඒක එනකොටම අපි මොකද වුනේ? ලයිට් නැතුව ගියා, තෙල් නැතුව ගියා, අරගලයක් පණ නැංගා. එනිසා අපි ඇත්තටම කොවිඩ් වසංගත තත්ත්වයේ ආපුවේ ඒ සංචාරක ව්‍යාපාරේ නැග්ම ගොඩක් රටවල් වලට යහපත් ලෙසකට අපිට යන්න බැරි වුණා. හැබැයි අදත් මායිතන මා සමග එකම වෙනවා නේද? අදත් අපිට තියෙන ඉතා වේගින් අපි ඩොලර් බිලියන 3.8ක් ඇවිල්ලා තිබුණා 2016 අවුරුද්ද 18 අවුරුද්දේ. එතෙන්ට අපි වේගවත් වැඩක් හදන්නවා. ඊළඟ අපිට තියෙන විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම තමයි තනි එකකකට සුද්ධ ආදායමක් එන්නේ. අපිට වැඩිම ඇවිල්ලා තිබුණා ඩොලර් බිලියන 7.3ක්. ඒක ඩොලර් බිලියන 3ට වගේ අඩු වෙලා තියෙනවා. නැවත ඒ ඩොලර් බිලියන 4 අපි ගෙන්වා ගැනීම විශ්වාසවන්ත දායකයක් පාලනයක් ගොඩනගා ගැනීම. පහ අපි කැමතුණත් අකමැතුණත්
කෙටි කාලයකට අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න වෙනවා. අපි ගොඩාක් රුපියල් වලින් උපයලා අපි ඩොලර් වලින් වියදම් කරනවා. බය වෙන්න එපා. නමුත් මේ ක්‍රයිසිස් එකෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන් කෙටි කාලයකට අපිට එතෙන්ට යන්න වෙයි. ඊට පස්සේ මම හිතනවා අර ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් කවර ආණ්ඩුවකටද? ඒක ටිකක් යම් ප්‍රමාණයකට රිදෙන දේවල් සමහරේ. හැබැයි එහෙම යන්න පුළුවන් කවර ආණ්ඩුවකටද? ඒක යන්න පුළුවන්කම තිබෙන්නේ ජනවරමක් සහිත ආණ්ඩුවකට විතරයි. ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක ජනතාව මොකද කරන්න ඕන? මේ අර්බුදයෙන් අපිව මුදවා ගන්න කියලා ආණ්ඩුවක් හදන්න ඕන. අන්නට විරාම කාලයක් දෙන. අන්නේ කාලය තුළ විතරයි අපිට මේකෙන් සමනය කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ජනවරමක් නැති අපි මේ ඡන්දයක් පිළිබඳ වැඩිපුර අවධානය යොමු කරන්නේ අපේ බලය පිළිබඳ සාධකේ නෙවෙයි. අපි විශාල ලෙස අවධානය යොමු කරන්නේ ලෝකේ වට්ටපු අය ගොඩ අරගෙන නැහැ. වට්ටපු අයට ගොඩ ගැනීම සඳහා සමාජයේ විශ්වාසය හදන්න බැහැ. මේකෙන් ගොඩ එන්න තියෙන කොහොමද? රජය නෙවෙයි, රජය පමණක් නෙවෙයි. රජී ව්‍යවසායක පොදු ජනතාව, දීවරය, කම්කරුව, විදේශගත ශ්‍රමිකය, විදේශගත ධනිය තියෙන ශ්‍රී ලාංකිකය, විදේශගත රාජ්‍ය, මේ ඔක්කොම යම් ප්‍රමාණයකට එකට කෙටි කාලයක් වැඩ කරොත් විතර අපිට මේ අර්බුදින් ගොඩ එන්න පුළුවන්කම තිබෙනවා. ඒක එක මිටකට ගේන්න පුළුවන්කම තිබෙන කොහොම මොකක් වුණත් ජනතාවගේ කැමැත්තෙන් පාලනය ගොඩනගාගත්තොත් විතරයි. ජනතාවේ ආණ්ඩුව ගොඩනගාගන්නේ මොකක් වෙනුවෙන්ද? මේ ඇති වී තිබෙන අර්බුදින් විසඳා ගැනීම සඳහා තමයි මේ පාලනය ගියේ. එතකොට ජනතාව පොදුවේ ඒ පාලනයට යම් කාලයක් ලබා දෙනවා. අන්නේ කාලය තුළ තමයි මේ ප්‍රශ්න විසඳිය කියන්නේ. එහෙම නැතුව ජනතාවගෙන් විතන් වූ පාලනයකට, ඔබ දන්නවා දැන් PE tax එක නේද, ජනතාවගෙන් විතන් වූ පාලනයකට ඒ tax එක ගන්න බෑ. සාධාරණයි. ඒ අසාධාරණ වෙයි. ආර්ථිකේ වට්ටලා, ආර්ථිකේ විනාශ කරලා, විනාශ කරපුවා පොත් ලියන ගමන් මෙයාගේ පඩියට ගන්න සාධාරණයි. ඒකම සාධාරණයි. කවුද ඒක දරාගන්නේ? ඒ නිසා තමයි මා කියන වට්ටීම වැට්ටීමට අවුල් වූ අයට ගොඩ ගන්න ලෝකේ කවුරුත් ගොඩ අරන්නේ. වට්ටපු පාලක වට්ටපු රට ගොඩ අරන්නේ. වට්ටපු පාලකයට ජනතාවගේ විශ්වාසය ගොඩ නගා ගන්න බැහැ. ගොඩ අරන් තියෙන්නේ ජනතාවගේ නව ජනවරපින් ගොඩ නැගෙන පාලනයක විතරයි. කැමතුණත් අකමැතුණත් මේ ක්‍රියාදාම අපිට එතන තමයි කෙලවර කරගෙන තියෙන්නේ. ඒ නිසා මා කිව්වේ එකක්, මේ අර්බුද තත්ත්වයන් මේ අපි කොහොමද දින පාර, දෙක අර්බුදයේ සමනය වුණාට පස්සේ අපේ තියෙන ආර්ථික උපාය මාර්ගය. මේක තමයි ඉතින් මූලික වශයෙන් අපේ තියෙන කරුණ දැක්වීම. ඊට පස්සේ අපිට පුළුවන් වැඩි කාලයක් අරගෙන තව ගැටලු අදහස් නේද ඕන එකට විවෘතයි. ඒ නිසා මම දැන් අතර වෙන්න. බොහොම ස්තුතියි හැම දිනකටම.